යම්ිතින් ප්‍රතිපත්ති යන දේශපාලනය කරන්නයි. ඒක තමයි එක්සත් ජාතික පක්ෂය අපි හැම අවස්ථාවෙදිම පැරදුණක් නැත්ත කියලා පැහැදිලිලා තිබෙනවා. මිත්‍රවරුනි, මේ අවස්ථාව උපයෝගී කරගන්නවා එක අභියෝගයක් කරන්න. මෙතුමා අපේ පක්ෂයේ හිටපු දවසේ ඉඳන් නායකතුමා දැනගත්තේ නැතුණාට පක්ෂය අභ්‍යන්තර ප්‍රශ්න ඇති කර කර අසමගිතාවය ඇති කිරීම තමයි ඇති උනේ. මේක පිපුරුණා යම් අවස්ථාවක. ඒක අපි යම් විදිහකින් හිතන්නේ වෙස්වලාකර ආශිර්වාදයක් ලෙසයි. අපේ හිටපු නායකයෝ සුද්ධන්ගේ මලය ගත්තේ මේ රට පාලනය කරන්න. සුද්ධන්ට වැඩි අපි හොඳ පාලනය කරන්න ඕනේ කියලා තමයි ඩී.එස්. සේනාරක සුද්ධන්ගේ මලය ගත්තේ. ඩී.එස්.ට පස්සේ සර් ජෝන් කොතලාවල, ඊට පස්සේ ඩග්නි සේනානායක, ඊට පස්සේ මේ රටට පෙරණියක් ඇති කරපු ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ. මේ හැම අවස්ථාවෙදිම යම්ම මේ පක්ෂය ඇතුලේ අසමිතාවය ඇති කරන්න ගිහිල්ලා අද වුණ ඉරණම පේන්න තියෙනවා. මේ අභියෝගය අද අලියාගේ ඇඟ උඩට මැස්ස එකවයි කියලා අලියාට ප්‍රශ්නයක් ඇතිවන්නේ නැහැ. ඒ මැස්ස තමයි නැති වෙන්නේ. නමුත් ඒක අපට හොඳ නැවත ඉංග්‍රීසියෙන් කියන වේකප් කෝලයක්. නැවත එකත මේ මොනවද කියන්න පුළුවන්ද? පිවිදීමේ අවස්ථාව. ඉතින් ඒක තමයි මේ අවස්ථාව පේන්නේ. දැන් මාස 3කට ඉස්සෙල්ලා එක්සත් ජාතික පක්ෂයේ තිබ්බ තත්ත්වය අද සම්පූර්ණයෙන්ම වෙනස්. අද පරිණතභාවයේ අවශ්‍යතාවය පේන්න තියෙනවා. කොරෝනාවම කියපු දේවල් තුලින් රටම පෙරුණා. එහෙම බේත් ගත්තා නම් අද ජීවිතේ කුල නැහැ. අපේ දායකමගෙත් මෙතන පැමිණලා තියෙනවා. මේ අවස්ථාව පාවිච්චි කරලා අන්තිම රටේ සැපහැ නායකත්වය දෙන්න පුළුවන් ස්වරූපය තමයි පෙනුනේ. මිත්‍රවරුනි, මෙතුමා ඒ කියන්නේ මේ අපේ ඈතු පුද්ගලයා. මට මේ නම කියන්න අසිකිතයි. අනවශ්‍ය මාධ්‍ය ආවරණයක් දෙනවා. මෙතුමා අපට අභියෝග කරන හැම අවස්ථාවෙදිම මෙන්න අර හොරු, මෙන්න මේ හොරු කියලා. මං ඒ හොරාගෙන් අහන්නේ එක දෙයයි. දැන් අසල්වැසි ආසනෙට ඇවිල්ලා තියෙන්නේ. තව දවස් 9ක් තියෙනවා. කරුණාකර සජීත් ප්‍රේමදාස, චම්පික රණවක, සුජීව සේරසිංහ, හර්ෂ සිල්වා, එරාන් වික්‍රමරත්න, අපේ අජිත් පෙරේරා, හරි ඕනේ එක්කෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක විවාද කරන්න. මම තනියෙන් ඉන්නත් එක්ක කියලා තමාගේ හෙළුව පෙන්නනවා කියන එක මට මතක් කරන්න කැමතියි. අපේ වැරද්දක් අපි සීලාචාර දේශපාලනය කළා. අපේ පක්ෂ නැති කරන්න ඉඩ දුන්නා. නමුත් මේ අවස්ථාවේදී අපි එක්සත් ජාතික පක්ෂයේ අලියත් රණිලුත් අපේ පක්ෂේ නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක උතුරු කොළඹ මතක් කරගන්නවා. Breaking.lk